एसएल कुमरे अदापि गे सुंदर मिनिसु को सोयागे ने ओ तमान टलेबनु रुपियाल पंदा कोरोना व्यूस नेट पात जनता आगे निवेंग परित्याग कर करण तराम श्रेष्ठ होना ओगे खाता भाई में यूट्यूब चैनल लेकर सादरे पिलिगानो अद इन्ने में सुविशेषी चर्चा एस बी हेवा है टकीन में और दो हसुहाया को ऐसे थी විශ්‍රාමික මහත්මයාත් එක්ක මෙතුමා විසින් ලොකු කාර්යයක් සත් කාර්යයක් Tamanට තියෙන මිනිස්සු නොකරන කාර්යයක් මෙතුමා විසින් කරලා තියෙනවා අපි අහලා බලමු මෙතුමා කරපු ඒ කාර්ය පිළිබඳව ඔව් මේ අපේ මේ ශ්‍රී ලංකාවට යම් කිසි වසංගතයක් බව වෙලා අපේ රට විතරක් නෙවෙයි ලෝකේ කියලා අලස්වාම ලෝකේ රටවල් 215කට විතර මේ රෝගය ගැලමිලා තියෙන අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ලංකාවටත් මේක පාවෙලා ඇවිල්ලා ලංකාවේ ජනතාවට ලොකු හානියක් සිදු වෙගෙන යන අවස්ථාවේදී අද ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට ආධාර ක්‍රමයක් ඇති කළා. ඒක ලංකා බැංකුවේ අනිත් මේ බැංකුවේ පොරහරි ඒ අංකයට මුදල් බැර කරන්නේ කියලා. ඉතින් විරෝධකාරීන්ගේ විපක්ෂ එන්න මන්ත්‍රීවරු ඇමතිවරුන්ගේ නායකයන්ගේ තියෙන විරෝධය මැද්දේ නමුත් ලංකාවේ ඒකට ඒ ආධාර ක්‍රමයට පරිත්‍යාගයට බලනකොට අත වශයෙන් මටත් හිතුණා මේ මගේ වත්කම හැටියට මට පුළුවන්කම හැටියට මම රුපියල් 5000ක කියලා තිබුණා මම ඒ රුපියල් 5000 මේ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නමින්ම එතුමාට යවුවා. එතුමා ලෝකෙටම මේ කාරණේ කිව්වා අපිට මට මොකක්ද වෙලි දැවුනේ ඒ වෙලාව ඇත්ත වශයෙන්ම මේ එතුමා ඒක බාරගෙන මම හිතුවා එතුමා මට ලිපියකින් මේ ගන්නවා ලැබුණා කියලා. නමුත් එතුමා ඒ වගේ දෙයක් නෙමෙයි එතුමා ඊට වඩා ලොකු දෙයක් මේ රුපියල් 5000ට කරලා දෙනවා. පුවත්පත්තර දාලා ගොවන්න කිරුට දාලා රූපවාහිනී මේක දැනුම් දීලා ලොකු සත්කාරයක් කළා. ඇත්ත වශයෙන් මේ වගේ කෘතගුණ ගන්න ඉතාම හදවතක් තියෙන මේ වගේ නායකයෙක් ඉන්න රටක මේ වගේ මොදලක් මට පරිත්‍යාග කරන්න කෙරුවා මදි කියලා මට දැන් හිතෙන්නේ. නමුත් කෙසේ වෙතත් මේ ඉතා සතුටින් බාරගෙන මගේ පොඩි ආධාර මොදල ඒ කොරෝනා ආධාර කියන්නේ මේ අද තිබිච්ච රජයක් එහෙම මේ රටේ තිබුණා නම් අත්ත වශයෙන්ම ඇමරිකාව ජීවනේ ඉන්දියාව වගේ රටවල ජනතාව මැරෙන හැටි බලපුවාම අපේ රටේ කීවෙනා මැරෙන හැටි දිරලා තිබුණේ. නමුත් මෙතුමාගේ තියා මේ අගම තුමාගේ ජනතත්වවාදයේ තියෙන ධෛර්යමත්කම නිසා ඒ වගේ මේ හමුදාව පොලිසිය මේ සෞඛ්‍ය අංශයේ ඉන්න ඒ නිලධාරීන්ගේ තියෙන අනුකම්පාව දක්ෂකම නිසා මේ අපේ රටේ මැරෙන්න දුන්නේ නැහැ. කොහොමද දැන් අපේ රටෙන් ඒක පහවෙ ගියා ඒ කරන්න ලබලා ලොකු පිංකමක් මේ වගේ පිංකමක් කරගන්න ලේසියෙන් තැනකුට ලැබෙන්නේ නැහැ. නමුත් මං අක්‍රමන්තුමාට ඔබතුමාලා මේ කරගෙන යන මහා පින්කමට මමත් කොටස් කාර්යය කරගන්න කියලා මගේ රුපියල් 5000ක් මම අග්‍රමාත්‍යතුමාට පරිත්‍යාග කළා. ඔව් අපි ස්තුතිවන්ත වෙනවා එස් බී හේවා හැට මහත්මයාට මේ එතුමාගේ බිරිඳ මේ පුත්‍රත්නේ. එතකොට මේ අය ඔබතුමාගේ නම කියන්නේ එම් පී චමින්ද. ඔව් අම්මගේ නම හේවර නන්දන්. ඔව් මේ අයත් එක්ක එකතු වෙලා මේ අපේ ලේලියේ ඉන්නවා මේ කඩයක් කරගෙන යනවා පොඩිවට. ඉතින් මේක අපිට ආදර්ශයක් අපේ සමාජයට ආදර්ශයක් මෙවැනි උතුම් මිනිසුන් අපේ සමාජයේ පිළිව පිළිවඳව. ඉතින් අපි අද SL කුඹුරෙන් සමගන්නවා මම ශාස්ත්‍රවේදී මෝහන් කුලතුංග. ඉතින් අපි සුබ පතනවා ඔබතුමාට දීර්ඝායුෂ පතනවා මේ සත්කාරයන් තවදුරටත් කරන්න ලැබේවා කියලා. ස්තුතියි. මෙවැනි සුන්දර මිනිසෙකු වන්න මෙවැනි සුන්දර මිනිසෙකු වන්න SL කුඹුරෙන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන මේ කතාව